10 ग्राम विसी पाहे ग्लो एंड लवली फेस क्रीम में कुकिंग रुपया आलू पाहा का इतरियाक में मांजी तुम आप पारा कोई दम हात्या नहीं लांगे ना क्या लांगे हुआ आंटी में अपे विहार को स्कूल यारे लावा इसे क्या कुमाई के लनी दी कोहमा टिका क्या निदा गानवा है अरवान ने तो मारते हैं नहीं नहीं वो नहीं अभी तो कोमा तावटी के वेला किन्ना ने आही मिटे हरे मैं मारते हैं मैं है ना वकी ल विहार दान मत तू इतनी तमाम बात दिन दिन ने के ना इन्ने को है तो गिले आदान ने तू करते අපි පොල් තෙල් පහනක් හැම සූදානම් කළේ නෑ මන්ත්‍රීතුමනි. එළියේ හුළඟ නිසා. ඒකට කවන්නේ ඒකට කවන්නේ. මේ ගමේම පහන් ටික මෙතෙන්ට ඇවිල්ලා තියෙදි මොන පොල් තෙල් පහන්ද නන්දනියට? ඒක තමයි. එහෙනම් ඉතින් අපි දැන් අද මේ රැස් වෙලා ඉන්නේ මොන වගේ කාර්යයකටද කියලා දැනගන්න මම ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් අපි සුනිත් මන්ත්‍රීතුමාට වචන සුවල්පයක් කතා කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. मगे बिरिंदगेन प्रशांत महात्या अपे मलिन्नेंद एतुलु मेतंट पैमिने सिटने सियोलूम सहोदरियान गें अवसराय हबे इतिंग मेतन मम नेमे पलवेनिय कथा करन्नो न मगे बिरिंद नेमाली कमक ने मट मे अवस्थावट एन्न केला आराधना कला मंग आवा ओने इतिंग कथावकुत करन्न केला मट आराधना कला ओयाला वेनुयेन मम पोडी कथावकुत कर ඇත්තටම අපි ඡන්ද ඉල්ලන්නේ පාර්ලිමේන්තු යන්නේ මේ ගමේ ජනතාවට උදව් කරන්න මගේ බිරිඳ මට චෝදනාවකුත් කරනවා ඒ තමයි මේ මම ගමට උදව් කරනවා කිව්වට මම උදව් කරන්නේ ගමේ පිරිමින්ට කියලා එහෙමද නන්දනියක් මේ එමලිනෙන්ද ඉතින් බිරිඳ කිව්වනම් හරි ඉතින් නේ ඒකනේ කියන්නේ ඒකනේ කියන්නේ පිරිමි මම මේ ගෑනු ගොඩක් ඉස්සරහ මම ඕක ගැන තර්ක කරන්න යන්නේ නැහැ. කතා වෙත්ත වෙන්නේ. හැබැයි මම කරන්නේ gedara ගෘහමූලිකයා ශක්තිමත් කරන එක. gedara තාත්තා ශක්තිමත් නම් ඒ පවුල ශක්තිමත්. එහෙම තමයි මම හිතාගෙන. හැබැයි මගේ බිරිඳ කියන්නේ ඒ gedara අම්මා ශක්තිමත් වුණොත් ඒ gedara කොයි වගේ තියෙයිද කියලා. එහෙම නේද නිමල්? ඔව් ඔව්. ඒකනේ. එහෙමනම් ඉතින් අපි වැඩි දුර කතා කරන්න අවශ්‍ය නැහැ. අපි නිලධාරි මණ්ඩලේ පත්තර ගමු. ඔන්න ඉතින් ඊට පස්සේ මම මේවට සම්බන්ධ වෙන්නේ නැහැ. උදව් කරනවා විතරයි. මැඩම් එක්ක එකතු වෙලා එක දිගට ඔයාලට කරගෙන යන්න පුළුවන්. අපේ මේ සංවිධානයේ අරමුණ මගේ බිරිඳ ඔයාලට පැහැදිලි කරයි මේ වැඩසටහන අවසානයේ. එහෙමනම් නැවතත් මෙතෙන්ට පැමිණි ඔබ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමි. ජය වේවා කියන. ජය වේවා. ජය වේවා. ජය වේවා. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම.
ආපු මාළෝ. ආ දෙවිවලි. මේ අද නම් මාළු ගන්න කවුරුත් නැහැ කපිල මාවේ. එහෙම කො බංගි. ඇයිද ඔය ගමේ ගෑනුට ඔක්කොම ගියාන රස්සීමට? ඒ මට ඒක අමතකුණා නේ බා. රස්සීමද? නෑ මං ඒත් කල්පනා කරා මොකද මේ මාළු විකිණින්නේ නැත්තේ කියලා. ඈ? බලද්දි මතක් වුණා නම් මං මාළු ටික අඩු වෙන්නේ කියන්නේ. නෑ ඉතින් මොකෝ කරන්නේ? කරන්න දෙයක් නෑ. ටවුමට යන්න වෙනවා. ගිහිල්ලා තියලා මහ කඩේ තියෙන අයිස් පෙට්ටි. ඒකට දානවා. නැත්තම් බම් මේ මාළු ටික නරක වෙනවා. එහෙනම් ඉතින් කපිල මාමේ මං හෙට මාළු ගන්නෑ. ඈ? ඇයි මංගේ? ඇයි ඉතින් පරණ මාළුනේ? මේ? ඒක නේපා. උඹ රැස්වීම පැත්තේ කියන්නේ නැත්තේ. රැස්වීම පැත්තේ යන්න හිතන් හිටියේ කපිල මාමත් එක්කම. මට කතා කරන්න මයික පයින් එනවනේ මං. ඒ වුණාට අපිට එන්න එපා කියලා කිව්වා. කවුද? සුනිත් മന്ത്രിතුමා කියනවා දැන් අපි ඔතෙන්ට ගියොත් එහෙම ඒක මැඩම්ගේ වැඩක් වගේ නෙමෙයි മന്ത്രിතුමාගේ වැඩක් වගේම පේනයි කියලා. ඒකත් ඇත්ත. කපිලෝ. ඔව්. මුළු කඩවිදේම පාළුවට ගිහිල්ලා වගේ නේද බා? ආදර රැසීමනේ. දන්නා දන්නා මට ඒක මතක් වුණා. කොහොන ඇන්දත් ගියාද මම? ඔය ගියේ තකානීති අමුතු යන්න දෙයක් නැහැ නේ බං අපේ මහ ගෙදරමනේ ඔක තියෙන්නේ ඔව් ඒකත් ඇත්ත අපේ ගැණික් කියා ආ ඉගෙන එහෙම නම් ගමේ සීරම් වගේ ගිහිල්ලා නේ මේ අංජයි මං කතාවක් කියන්නද කවදක හරි ඈ සුනෙත් മന്ത്രിතුමාගේ බිරිඳ ඡන්දේ ඉල්ලන දිනුව ඈ අර කාටද උනා වගේ සුනෙත් മന്ത്രിතුමාට වෙන්නේ ඩ්‍රයිවර් වෙන්න කාරියක මේ කපිල මාමේ ඔව් අනගිනංගී ගෙදරද ආ පන්ති තියනවායි කිව්වා මට ඒක මතක නැහැ හරියට මේ මං හිතන්නේ ගෙදර මම පොඩක් ඇවිදලා ඉන්න රංජි මම යනවා මාළු මාළෝ මාළු මාළු තමයි හරි අම්මේ උඹ වගේ මෝඩ තාත් තිබ්බා උඹට කොච්චර කිව්වත් මේ මොලේ පෑදෙන්නේ නැහනේ ඇයි ඇයි කියන්නේ දැසේපාලිකෝ සේපාල රැස්වෙන්නේ හරි එතකොට ගෙදර කවුද ඉන්නේ? තරු දැන් ඉන්නවා. ඔය ඉතින් අරු ඇහුවා කෙල්ල ගෙදරද කියලා. උඹ කිව්වා ගත්ත කටටම ඌ ගෙදර ඉන්නවා කියලා. තෙම්බා මුන් දෙන්න ඉන්නාන්දනේ මං එහෙම කිව්වේ. යකෝ දැන් මූ කඩාගෙන බෙදගෙන ගෙදරට ගියාම අර කෙල්ල දෙන්න බය වෙනවා නේද? උඹට තේරෙන්නේ නැද්ද? ඔබට කෙල්ල දෙන්න හදාගන්න බැරි නම් හරියට අපේ ගෙදරට ගෙනත් දාහන්කෝ ඉවරනේ. උඹ ගාව ඉන්නවට ඇදී ආරක්ෂාව එහෙ තියෙනවා. අනික අපිට කෙල්ලොත් නැති එකේ. උන් දෙන්නත් පරිස්සමට ලස්සනට හදාගන්න පුළුවන් අපිට. මෝඩයා.
Nestlé Estemol සමදා ඔබ බලගන්වන්න 100% සූදානම්. CDB රන්න ඇවෙතින් පළමු මාස පොලියෙන් භාගයක් ඔබ අතට. Nangro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. From Nestle. Bill ගෙවන්න බිල් උගන්න සල්ලියවන් ඕන දෙයකට just pay in app එකක් එක්ක life එක easy කරගන්න. මේ ගරු සභාවේ නිලධාරී මණ්ඩලය පත් කළ හැමාරයි දැන්. මේ මටත් මේ තනතුරක් ලැබීම ගැන මම ඔය ඇත්තන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ තනතුර ලැබෙනකොටම අපේ මන්ත්‍රීතුමා මට මගේ පාසල් කාලේ මතක් වුණා. මං ඒ කාලේ පාසලේ සෞඛ්‍ය සේවා ඒ මණ්ඩලයේ හිටියා තනතුරක් දැරුවා. එතනින් ගියාම කවි කතන්තර තනතුරක් දැරුවා. මම තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඒ වයින් දිනලක් තියෙනවා. වෙයි ඉතින් මට බය නැතුව මේ තනතුරෙන් උපරිම වැඩ කරන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ වගේම තමයි මේ ඇත්තෝ හිතන්න ඕනේ මේ උදවි ඇවිල්ලා ඉන්නේ ගමට සේවයක් කරන්න ඔය ඇත්තන්ට සේවයක් කරන්න. හැබැයි ඒ විතරක් මදි. ඒ විතරක් මදි. අපේ නුත්යුතුකමක් වෙන්න ඕනේ. මොකද ඉදිරි ඡන්දෙදි අපේ ගරු මන්ත්‍රීතුමා ඉහලින්ම තියන්න ඕන අපි. එතකොට තමයි අපේ ගමට සේවයක් වෙන්නේ. ඒ නිසා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ ඇත්තන්ට මේ ගෙවල් වල වැඩපළ තියෙනවානේ. කාලය නාස්ති කරන්නේ නැහැ. එහෙමනම් අපේ සුනත් මන්ත්‍රීතුමාට ජය වේවා! ජය වේවා! ජය වේවා! අපේ මන්ත්‍රීතුමාට ජය වේවා! අපේ මන්ත්‍රීතුමාට ජය වේවා! අපේ මැඩම්ට ජය වේවා! අපි ගැන හිතපු මැඩම්ට ජය වේවා! බොහොම ස්තුතියි මම මේ වෙලාවේ මගේ මේ ඉල්ලීම අපේ මැඩම්ගෙන් අපේ කාන්තාව වෙනුවෙන් ඔබතුමියගේ හඬ අවදි කරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමා ඇතුළු පැමිණ සිටින සියලු දෙනාගෙන් අවසරයි. ඇත්තටම අපි කාන්තා සංවිධානයක් පිහිටවන්නේ හිතුවේ ගමේ දුක් විඳින කාන්තාව ගොඩක් ඉන්නවා. ඉතින් මේ කාන්තාව රැකියාවක් කරන්නේ නැහැ. gedara gruhamoolikaya හොයාගෙනන මුදලෙන් තමයි අර පිරිමැස්මෙන් ජීවත් වෙන්නේ. ඉතින් අපි හිතුවා මේ ගෘහමූලිකයා වගේම මේ කාන්තාවත් ඉතාමත් හොඳට ශක්තිමත් කරන්න ඕනේ කියලා. ඉතින් අපි මේ කාන්තා සංවිධානයේ හරහා විවිධ වැටසටහන් නිර්මාණය කරන්න හිතුවා. එතකොට අපි හිතාගෙන ඉන්නවා මන්ත්‍රීතුමාගේ ප්‍රතිපාදන වියදමෙන් භාගයක් මේ කාන්තා සංවිධානයට පිරිනමන්න ඔන්න මන්ත්‍රීතුමා කැමැත්ත දීලා තියෙනවා. එහෙම නේද? ඔව් ඔව්. හැබැයි මේක සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් දෙන පොරොන්දු වගේ නෙවෙයි. මොකද මේ කාන්තා සංවිධානයේ සභාපති මමනේ. ඉතින් මේ පොරොන්දු හරියට ඉෂ්ට කරේ නැත්තම් මම ගෙදර ගිහිල්ලා මෙයා ගැන බලා ගන්න. මම මේ නොදැනුවත්වම වැරද්දක් කරගත්තද මන් දන්නේ. හාලේ. ඉස්සරහට බලමුකෝ. හරි. එතකොට අපි හිතාගෙන ඉන්නවා ග්‍රාමදාර වැඩසටහන්, වගා වැඩසටහන්, ස්වයං රැකියාව වගේ වැඩසටහන් කරන්න. ඒ කියන්නේ මල් වගාවන්, රූපලාවන්‍ය කටයුතු, එතකොට එතනින් ගිහාම ලියුම් කවර ඇලවීම, බිම්මල් වගාව, ඔය වගේ විවිධ වැඩසටහන් අපි නිර්මාණය කරලා තියෙනවා. එතකොට අපි තව විශේෂ දෙයක් ලෑස්ති කරලා තියෙනවා ගමේ පාසලේ ආපන ශාලාවකුත් විවෘත කරන්න. එතකොට එතනින් ගියාම ගමේ කඩවීදියේ කඩකාඹර කීපයකුත් කාන්තාවන් සඳහා වෙන් කරන්න ඔන්න මන්ත්‍රීතුමා කැමැත්ත දීලා තියෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් රසකැවිලි ව්‍යාපාරයක් කරන්න, ඇඳුම් ආයත්තම් කුලියට දෙන්න, ඔය වගේ ඔයගොලු කැමති දෙයක් මේ වැඩසටහන හරහා කරන්න ඔන්න ඔයගලන්ට අවස්ථාව තියෙනවා. එතකොට තව විශේෂ දෙයක් තියෙනවා. එතකොට ගමේ දරුවෝ දෙන්නෙක්ට වැඩි පවුල් සඳහා අපි හිතාගෙන ඉන්නවා සහන මල්ලුකුත් ලබා දෙන්න. එතකොට තව විශේෂ දෙයක් ඔයගලන්ට මතක් කරන්න ඕනේ මේ කාන්තා සංවිධානයේ හරහා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ගැබිනි මාතාවක් දරු ප්‍රසූතිය දක්වාත් එතනින් එහාට මාස 3ක් දක්වාත් විශේෂ පෝෂණ මල්ලක් ලබා දෙන්න ඔන්න මන්ත්‍රීතුමා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට කියන්න කැමතියි මම දිගටම අපිත් එක්ක මේ විදිහට එකතුලා ඉන්න
මේ වැඩසටහන හරහා ඇත්තටම අපි ගමට ලොකු සේවාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට කියන්න කැමති අපිත් එක්ක ආදරෙන් සමගින් එකතු වෙන්න කියලා දිගටම. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ජය වේවා. දැන් ආරය නැගිටලත් ඇති. විහාරද? අයියෝ කියන්නේ මේ දාවේ. නෑනේ. ඉතින් කෝල් එකක්වත් ආවෙ නෑනේ. තාම නැගිටලා නැතුව ඇති ඉතින්. නැගිටලා නම් ඉතින් මං ආවා කියලා කියයි. මේ ඒක නෙමෙයි. දැන් අදාර මිනිස්සුත් අතෙන්ට යනවද? කවුද? සියලුම SLT මොබිටෙල් සේවාවන් My SLT app එක හරහා කරගන්න. Hasil lebih naik, hendak mandi lebih naik, seni hasil lebih.